ගරු කටයුතු නායක හඳුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් නුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ විශාල කාලයක ඉඳලා පවත්වාගෙන එන දහම් වැඩමුළුවේ පදාදා දින වෙන් කරලා තියෙන නායක හඳුරෝ භාවනා සම්බන්ධව අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනාව සම්බන්ධ වෙන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීම වෙනුමින් දැන් අද දවසත් ඒ අනුසාරයෙන් වෙනදා කරගෙන ආපු ඒ පින්කම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ දේශනා මාලාව තුළම පැහැදිලි කරගෙන ආවේ සතර සතිපට්ඨාන සතරාතිපට්ඨානයේ වැඩීම සම්බන්ධව දහම් කරුණු පැහැදිලි කිරීමයි. එනොත් චිත්තානුපස්සනාය යටතේ විමුක්ති සිත ලබා ගැනීම තමයි සතිපට්ඨාන භාවනාවේ බලාපොරොත්තු වෙන ඉලක්කය. ඒ විමුක්ති සිතට පාක්ෂික ධර්ම තමයි බෝධිපාක්ෂික ධර්ම. අපි සාකච්ඡා කරේ බෝධිපාක්ෂික ධර්ම කරුණු සම්බන්ධවයි. ඒ බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධව කතා බහ කරනකොට ධර්මානුකූලව ඉගෙන ගන්න යනකොට පංච ඉන්ද්‍රිය කියන මේ ගොනුව ධර්ම ගොනුව ඉතා වැදගත් වෙනවා. දැන් මීට පෙර සති දෙකක මේ පංච ඉන්ද්‍රිය සම්බන්ධව පැහැදිලි කිරීම සිදු කරා. අද මේ පින්වතුන්ට තමන් සතිපට්ඨාන කායනුපස්සනාවේ භාවනාවක් වැඩෙනකොට කායනුපස්සනාවේ භාවනාවක් පුරුදු කරනකොට විශේෂයෙන් අපි පැහැදිලි කරේ සක්මන් භාවනාව වැඩි පිරිසක් ඉන්නකොට සක්මන් භාවනාව පුහුණු කරන අය. ඒ භාවනාවක් පුහුණු වෙන අවස්ථාවේදී මේ පංචේන්ද්‍රිය යන්තමින් හෝ වැඩෙනවා නම් හඳුනගන්න මොනවා හරි ලක්ෂණ තියද ඒ කියනවා නම් ඒ ලක්ෂණ ගැන සාකච්ඡා කිරීම පැහැදිලි කිරීම තමයි අද දවසේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා කිව්වේ. දැන් මෙතෙන්දී මේ පංච ඉන්ද්‍රිය කියලා පෙන්නන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය. උප්පත්තියෙන් අපිට හිමි වෙලා තියෙන පංච ඉන්ද්‍රිය නෙමෙයි. හිමි වෙලා තියෙන සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන චෛතසික පහයි. එහෙනම් මේ සතිපට්ඨාන කමඨහනකින් කරන්නේ ඒ කමඨහන පවතින අරමුණේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මුලින්ම මේ කමඨහනට අදාළ අරමුණේ. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මේ චෛතසික පහ දියුණු කරගන්න මහන්සියක් දියුණු වෙනවා. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය බවට. මේක තමයි කමඨහන වැඩිමෙන් ලැබෙන ඵලයේ. ඒක නිසා මෙන් කවමදාවත් බණ අහලා සද්ධා ඉන්ද්‍රියක් හදාගන්න බෑ. ආමිෂ පින්කමක් කරලා සද්ධා ඉන්ද්‍රියක් හදාගන්න බෑ. සද්ධාව කියන ගුණේ වැඩි කරගන්න පුළුවන්. සද්ධාව කියන කුසල් පාක්ෂික භාවය වැඩි කර ගන්න පුළුවන්. සතිය කියන කුසල් පාක්ෂික භාවය වැඩි කර ගන්න පුළුවන් ආමිත පින්කම් පවත්වීමෙන් හෝ සමත භාවනා කිරීමෙන්. එතකොට සතිපට්ඨාන භාවනාවකින් පමණයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සද්ධාව කියන චෛතසික ස්වરૂපය සද්ධා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ස්වરૂපයකට පරිවර්තනය වෙන්නේ. දැන් ගිය සතියේදී පැහැදිලි කරලා දුන්න මේ සද්ධාව කියන චෛතසිකය කුසල් පාක්ෂික චෛතසිකයක් වුණාට මේ චෛතසික ඔක්කොම තණ්හාව කියන උගුලට අහු වෙලා තියෙනවා. තණ්හාවේ ග්‍රහණයට චෛතසික අහු වෙනවා. එතකොට
ඉන්ද්‍රිය කියන ඒවා තණ්හාවේ උගලට අහු වෙන ප්‍රමාණය අඩු වෙනවා. චෛතසික මට්ටමට තණ්හාවේ උගලට අහු වීමේ හැකියාව නැහැ ඉන්ද්‍රියකට. ඒ කියන්නේ සද්ධා චෛතසිකයේ තණ්හාවේ සද්ධා චෛතසිකයේ හැම වෙලෙම තණ්හාවේ උගලට අහු වෙනවා. නමුත් සද්ධා ඉන්ද්‍රියෙම අහු වෙන ගතිය අඩු. දැන් ඊළඟට මම කියා දුන්නා මේ ඉන්ද්‍රියෙන් කරන්නේ සද්ධා ඉන්ද්‍රියෙන් කරන්නේ සද්ධාව තියෙන බවයි නැති බවයි වෙන් කරනවා කියලා. කිය සද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරනවා. මේක තමයි ඉන්ද්‍රියෙන් කරන කෘත්‍ය වෙන්නේ. ඒතර සතිය කියන ඉන්ද්‍රියෙන් කරන කෘත්‍ය වෙන්නේ සී කල්පනාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරනවා. වීරිය කියන ඉන්ද්‍රියෙන් කරන්නේ ඉන්ද්‍රියෙන් කරන කෘත්‍යයේ තියෙන්නේ වීරිය. මේ සතිපා කමටහනට දක්වන වීරිය තියෙන තැනයි නැති තැනයි වෙන් කරනවා. වෙන තැන්වල වීරියක් නෙමෙයි වෙන් කරන්නේ. භාවනාව පුහුණු වීමේ වීරිය. එතකොට සමාධිය කියන ඉන්ද්‍රියෙන් කරන්නේ කමටහනට තියෙන එකඟකම ඇති තැනයි නැති තැනයි වෙන් කරනවා. ප්‍රඥා කියන ඉන්ද්‍රියෙන් කරන්නේ ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන්නේ ඒ සත්‍ය වැටහීම අවබෝධය ඇති තැනයි නැති තැනයි වෙන් කරනවා. දැන් බැලු බැලුමට අපි හැමෝම කැමති වෙන්නේ මොකද්ද මේ භාවනාවෙන් මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා කියන එක තමයි ඉලක්කය. නමුත් තව පැහැදිලි කරා මම මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න පෙර ඒ සතිපට්ඨාන කමඨහන තුල බෝධිපාක්ෂික ධර්ම 12ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකේ අවසාන හතර තමයි සතර ඉර්ධිපාද. සතර ඉර්ධිපාද. ඡන්ද ඉර්ධිපාදයේ චිත්ත විරිය විමර්ශා කියන මේ සතර ඉර්ධිපාද දියුණු වෙනකොට අපි හිතමු සාමාන්‍යයෙන් සක්මන් භාවනාව කරන කෙනේ සතර ඉර්ධිපාද දියුණු වෙනකොට නම් ඒ භාවනාව තමන්ට ප්‍රියජනකයි. මොකද හේතුව උත්සාහය නැතුව නිරායාසයෙන් මේ භාවනාව සිදු වෙනවා වගේ. භාවනාවට ප්‍රිය භාවයක් තියෙනවා. භාවනා කරන්න කම්මැලි නෑ. කොයි අවස්ථාවේදීද මේ සතර ඉර්ධිපාද දියුණු වෙන අවස්ථාවේ බෝධිපාක්ෂික ධර්ම 12ක් දියුණු වෙලා තියෙන තැන. නමුත් මෙන්න මෙහෙම දෙයක් දැන් අපිට තියෙනවා සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය නම් මේ සතිපට්ඨාන භාවනාව දියුණු කරලා ප්‍රගුණ කරලා බෞලීකත වීමෙන් ලැබෙන ඵල ටිකක්. නමුත් මිනිසෙක් විදිහට උපදිනකොට උප්පත්තියෙන් ලැබෙනවානේ උප්පත්ති ඉන්ද්‍රිය හයක් චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියලා. මේ උප්පත්ති ඉන්ද්‍රිය හය තණ්හාවේ හා අවිද්‍යාවේ උගුලට අහුවෙලාමයි තියෙන්නේ. මේ ඉන්ද්‍රිය අධිපතිකම් දරලා යමක් වෙන් කරලා ගන්න. දැන් මේක අපි මේ සද්ධා ඉන්ද්‍රිය දෙවුණු නාම භාවනාවේ தත්ත්වයයි නැත්නම් ප්‍රඥා ඉන්ද්‍රිය ඔය වගේ පංච ඉන්ද්‍රිය භාවනාවෙන් දෙවුණු නාම තියෙන දේට වැඩිය දේ අපිට ප්‍රායෝගිකව අඳුනු දෙයක්නේ. උප්පත්ති ඉඳලා අධ්‍යක්ෂින් තියෙන දෙයක්නේ. උපත්ති ඉන්ද්‍රිය හය චක්කු සෝතගාර ජීවහා කාය මන කියන ඒවා. දැන් ඒ ඉන්ද්‍රියන් වලිනුත් යමක් වෙන් කර හැකි. තමා ගැනත් තමාගේ ජීවිතය සම්බන්ධව ඕනම දෙයක් වෙන් කරලා තියෙන ඔය උපත්ති ඉන්ද්‍රිය හය. ඒ වගේම අනුන් සම්බන්ධව වෙනත් දෙයක් බාහිර ලෝකයේ සම්බන්ධව යමක් වෙන් කරලා තියෙන ඔය උප්පත්ති ඉන්ද්‍රිය හය. දැන් මේ උප්පත්ති ඉන්ද්‍රියෙන් වෙන් කරපු දෙයක් අපි හිතමු වෙන් කරපුවාම
ඒවට පුළුවන් තණ්හා දිට්ඨි මාන වගේ ඒවා කුසල් මුල් අකුසල් මුල් ආදී දේවල් ක්‍රියාත්මක වෙලා ඒ එයින් කරපු එක පිළිබඳ තීන්දු ගන්න. ඒ තීන්දුව සත්‍ය ලෙස ලලකනවා. මේක තමයි මේ උපපති ඉන්ද්‍රිය හයේ චරණ කෘත්‍ය. අනිකමට මෙහෙම හිතන්න මේ මේවා ප්‍රායෝගික දේවල් හැමදාම හැම වෙලෙම හැමතැන ගෙනාටම හැම සත්‍යයටම පොදුයි. දැන් අපිට ඔය ඇහැ කන නාසය ආදී ඔය උපපති ඉන්ද්‍රිය ටිකෙන් තව මිනිස්සෙක් සම්බන්ධව තීන්දු ගන්නවා. දැන් මෙයා හොඳ කෙනෙක්. මෙයාගේ මේ වගේ ගුණ තියෙනවා. කොහෙන්ද ගන්න තීන්දුව ගන්න උදව් වෙන්නේ? එක්ක කණෙන් අහපු තොරතුරු අනුව. කාගෙන් හරි අහපු තොරතුරක් අනුව. එහෙම නැත්නම් තමන්ගේම ඇස් දෙකෙන් දැකපු දේ අනුව. එයාගේ චර්යා ස්වරූපය දැකලා අහලා තව ඉගෙනගත්ත දේවලුත් අධ්‍යයනය කරලා මේ උපත් ඉන්ද්‍රිය හරහා ඉන්ද්‍රිය හය හරහා අපි පුජ්‍යලයකු ගැන තීන්දුවක් ගන්නවා. එයා හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. දැන් අපි ඒ තීන්දුවේ ඉන්නවා. අපි සලකන්නේ එතකොට ඒ පුජ්‍යලයා හොඳ පුජ්‍යලයෙක් කියලා. ඔහොම අවුරුදු 20 30 40 50 සමහර විට ගිහිල්ලා Taman දකින්න යාගේ ඉස්සර දැකපු නැති සැඟවෙච්චි නරක හංගගෙන හොරෙන් කරන නරක අච්චර ගුණවත් කියලා Taman තීන්දු කරපු කෙනා ශනිකව Tamanගේම ඇස් දෙකෙන් Tamanගේම කනට Tamanගේම උප්පත්ති ඉන්ද්‍රියවලට අහු වෙනවා නරකයි කියලා. අන්න එතකොට ඒ අර හොඳයි කියලා බාර තීන්දු කරපු මිනිස්සයාට එදාට මොකද වෙන්නේ? ඔය හුඟා කියලාට ඔය කියපු උදාහරණේ තියෙන්නේ විවාහ ජීවිතවල ඕන තරම් දකින්න පුළුවන්. මුලින් තීන්දු කරනවා හොඳයි කියලා, පස්සේ කාලයක් යනකොට තියෙනවා ඒ හොඳ නෑ කියලා. අන්න එතකොට එන්නේ තමන්ට අර මනසට එන්නේ දුකක්ද සැපක්ද? එන්නේ ලොකු දුකක්. ඒක කම්පාව කියන. ඉච්ඡා බංගත්තේ කියන. මේ ඉච්ඡා බංගත්තේ ලැබෙනකොට ඉතුරු වෙන්නේ කම්පාව. ඒ කම්පාවට ඊට පස්සේ බලය තියෙනවා අලුත් මතයක් හදන්න. දැන් ඕක තමයි හැමදාම වෙන්නේ. තමන්ගේ ජීවිතය සම්බන්ධව හැමදාම මේක වෙනවා. දැන් කවුරු හරි ඉන්නවා තමන්ට දැන් ලෙඩ නැහැ කියලා. කොලෙස්ටරෝල් නැහැ කියලා. ඒ තීන්දු කරේ කොහොමද? උපපති ඉන්ද්‍රියයි. ඇහැට පේන දෙයින්, කනට ඇහෙන දෙයින්, ශරීරයට දැනෙන දෙයින් තීන්දු කරනවා. මට නම් ඒ රෝගය නෑ. දැන් වෛද්‍ය පරීක්ෂණයකට ගිහිල්ලා වෛද්‍යවරු වාර්තාවලින් කියනවා මේ රෝගිය උස්සන්න කෙනෙක් මෙයා. එතකොට මොකද වෙන්නේ? ඉච්ඡා භංගත්තයට පත් වෙනවා. කම්පාවකට පත් වෙනවා. මොකද ඒ කම්පාවට පත් වෙන්නේ? ඉස්සර ලෙඩ නෑ කියලා ගත්ත තීන්දුව අනුවයි. දැන් මෙන්න මේ මුලාවකට මේ උපපති ඉන්ද්‍රිය හැමදාම අපි දානවා. ඒ දාන්නේ ඉන්ද්‍රිය බලයකට නෙවෙයි, ඉන්ද්‍රියෙන් ගත්තේ තොරතුරු අල්ලගෙන අපි මතවාද හදනවා. මේ මතවාද වලට තමයි ධර්මයේ දිට්ටි කියන්නේ. ඒ වැරදි දිට්ටි අනුව අපිට කම්පාවක් ඇති වෙනවා. දැන් ඔය සෙල්ලම ඔය ක්‍රියාවම සිදු කරන්න උදව් වුණේ මොනවද? අර සිත තුල හටගත්තේ චෛතසික ධර්ම. දැන් ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන්නේ සුවිශේෂී චෛතසික පහ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සුවිශේෂී චෛතසික පහ. මේ ශ්‍රද්ධාව කියන චෛතසිකයේ හැමදාම
කුසලයක් කරනවා වගේම මේක අමූලික ශ්‍රද්ධාව කියනවා. මොකද අමූලික ශ්‍රද්ධාව කියන්නේ? එයා ඒ චෛතසික ඒ බලයේ සිටි බලයේ හැම වෙලේම රඳාපවතින්නේ වැරදි දික්තියක් මතයි. මේ චෛතසික මට්ටමේදී ওই වැරද්ද හැම වෙලේම සිද්ධ වෙනවා. ශ්‍රද්ධාව තිබුණත් නැතත් තියනවා කියන බොරුව තමයි එතන රජ කරවන්නේ. දැන් හරියට අර ලෙඩ නැතුවත් නැහැ කියලා තීන්දුව ගන්නවා, ලෙඩ තිබුණත් නැහැ කියලා තීන්දුව ගන්නවා. ඒක අර උපත් ඉන්ද්‍රියෙන් කරපු වැඩක්. දැන් යම්කිසි පුජ්‍යලේ තමන් දන්නේ නැහැ නරකයි කියලා, හොඳයි කියලා තීන්දුව ගන්නවා. ඒ උපත් ඉන්ද්‍රිය වලින් තීන්දුව කරපුවා. දැන් ශ්‍රද්ධාව කියන ජයතිතිකයත් හැම වෙලේම තීන්දුව කරන්නේ ශ්‍රද්ධාව මගේ තියෙන එකක් මයි නැති එකක් නෙමෙයි, ශ්‍රද්ධාව තමයි මල් ළඟ තියෙන්නෙම කියලා. අනන්තවත් ශ්‍රද්ධාව නැති තැන් තියෙනවා සිත් පහළ වෙනවා. දැන් ශ්‍රද්ධාව පහළ වෙන්න බෑනේ අකුසල් සිත්වල. දැන් චිත්තානුපස්සනා අකුසල් සිත් පහක් ගැන කිව්වා. ඒ පහේ එකකවත් ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව පිහිටන්න බෑ. කුසල් සිත්වල විතරයි ශ්‍රද්ධාව තියෙන්නේ. කුසල් සිත් තුනයි. සතිය කියන චෛතසිකය අකුසල් සිත්වල පවතින්නේ. කුසල් සිත්වල විතරයි හටගන්නේ. ප්‍රඥාව කියන චෛතසිකය අකුසල් සිත්වල හටගන්නේ. කුසල් සිත්වල විතරයි හටගන්නේ. නමුත් අකුසලයක් කරනකොට ප්‍රඥාවන්තයෙක් විදිහට තමයි අපි රඟපාන්නේ. මොකද ප්‍රඥා චෛතසිකයේ හැටිය චෛතසික වල හැටි උප්පත්ති ඉන්ද්‍රියේ තියෙන මුලාව. එතකොට උප්පත්ති ඉන්ද්‍රියෙන් නිවන් දකින්න බෑ කාටවත්. චක්කු සෝත ගාන ජීවහා කාය මනෝලින් නිවන් දකින්න බෑ. මොකද තණ්හාවේ උගලට අහු වෙච්ච ඉන්ද්‍රිය හයක් ඔය. ඒකෙන් ගන්න සියලු තීන්දුව අවිද්‍යාවට හා තණ්හාවට අහු වෙන. එහෙමනම් සිතක පහළ වෙන ශ්‍රද්ධාව සතිය විරිය සමාධිය ප්‍රඥාව කියන චෛතසික පහ තණ්හාවේ උගුලේට අහුවෙච්චි පහ. එතන ඒ උගුලේ අට අහුවෙලා කරන්නේ මොකද්ද? ශ්‍රද්ධාව නැති තැන ඇති බවත් රඟ දක්වනු මවාපානු. දැන් මෙන්න මේක අපි හිතමු. දැන් කාට හරි අර තමන් හොඳයි හොඳයි කියලා ගුණවත්යන් ගුණධර්ම හොඳින් මනුස්සකම් ඉහලින් තියෙන කෙනෙක් අහවලා කියලා හිතාගෙන අවුරුදු ගාණක් ගියාට පස්සේ ක්ෂණිකව තමන්ටම තමන්ගේම උප්පත්ති ඉන්ද්‍රිය වලට ඇහැ කනට අහුවෙනවා මෙයාගේ නරක. ඒ අහුවෙන මොහොතේදී අර ගෙවපු කාලයට සමාන කම්පාවක් එනවද නැද්ද? අනිවාර්යෙන් එනවා. ඒවා තමයි සමාජයේ දකින්න තියෙන දුක් කියන ඒවා. ශෝකයේ වගේ ඒවා හුඟක් වෙලාට බිය සමාජයේ මිනිස්සු ළඟ තියෙන ඔය කාරණේ හින්දා. මේ උප්පත්ති ඉන්ද්‍රිය අර තණ්හාවට ගොදුරු වෙන හින්දා. දැන් අනාදිමච්චාලයක මගේ ශ්‍රද්ධාව නම් හොඳටම තිබුණා, ඒක විතරයි තියෙන්නේ, අනික් ගුණ නම් මල් ළඟ නෑ කියලා රඟපාපු උපාසක උපාසිකාවන්ට අවුරුදු ගාන 60 බැනලා අවුරුදු 80 වෙනකන් රඟපෑලා ඉන්න අයට අර කමටහනෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු වුණොමක් වෙයිද? ඉන්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? ශ්‍රද්ධාව නැති තැන නැති බවත් ඇති තැන ඇති බවත් පෙන්වන. එතකොට මෙච්චර කල් නැති තැනක් තියනවා කියලා රඟපාපු අයට නැති තැන නෑ කියලා ඒ සිත තුළම පෙන්වන්න කිව්ව මොකද වෙන්නේ? මේක තමයි ජීවිතයේ ලොකුම කම්පාව. එහෙනම් මෙතන තමයි ලොකුම කම්පාව තියෙන්නේ. ඒකයි මං කිව්වේ මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා කියන එක හිතන විදිහේ එකක් වෙන්න බෑ කියලා.
තමන් දකින්න තුරංගනා ලෝකයක් වෙන්න බෑ මේක. තමන්ගේ බොරුව වමාරන්න සිදුවෙන කාලයක් මේක. එනිසාවෙන් මෙන්න මෙහෙම භාවනාවේ මෙන්න මේ වගේ දේවල් අත්දැකලා තියෙනවා නම් මේ ජීවිත කාලය ඔය කරපු භාවනාවෙන් ඒකට සතුටු වෙන. දැන් මම පෙන්වන්නේ මූලිකව ඕනම විදිහක් මම භාවනා වුණත් සතර ඉද්ධිපාද දියුණු වෙනකොට තියෙන ගුණ ටික. සතර ඉද්ධිපාද දියුණු වෙනවා නම් භාවනාවේ එතනේ භාවනාව හරි ප්‍රියජනක වෙනවා. තමන් බොහොම සතුටෙන් ඕන වෙලාවක ඒ භාවනාව කරන්න පුළුවන් ගතියක් එනවා. කායික සුවේකුත් තියෙනවා එතකොට නිකං ඇවිද්දා. මානසික සුවේකුත් තියෙනවා. කොයි අවස්ථාවේද? ඒ අවස්ථාව තමයි ඉර්ධිපාද දියුණු වෙච්ච අවස්ථාව. දැන් එක එහෙම වෙලා ක්ෂණිකව අපි හිතමුකෝ තව භාවනා බහුලීගත කිරීම තුළනේ ඉන්ද්‍රිය ධර්ම එක ඉන්ද්‍රියක් සද්ධා ඉන්ද්‍රිය නැත්නම් සති ඉන්ද්‍රිය මේක ප්‍රබල. මොකද හේතුව සතිපට්ඨානේ වඩන්නේ. එහෙනම් සතිය කියන එකට අනිත් චෛතසික වලට වැඩි වැඩි බලපෑමක් සතිපට්ඨානේ සිදු කරනවා. දැන් අර කමඨහනේ සතිය පවත්වනකොට සති ඉන්ද්‍රිය තමයි මුලින් දියුණු වෙන්නේ. ඒක තමයි ප්‍රකට වෙන්නේ. අනික දියුණු නැත්නම් ප්‍රකට වෙනවා සති ඉන්ද්‍රිය. එතකොට සති ඉන්ද්‍රිය දියුණු වෙනකොට සිදුවෙන්නේ මොකද්ද? සතිය නැති තැනයි ඇති තැනයි වෙන් කරනවා. ඒ සිතෙන්ම වෙන් කරනවා. ඉස්සර මේ සතිය තියෙන තැනයි නැති තැනයි කියලා වෙන් කරේ අර උප්පත්ති බොරු උප්පත්ති ඉන්ද්‍රිය හයයි. මං හරියට සතියෙන් අඩිය තියෙනවා. මං බොහොම කල්පනාවෙන්මයි භාවනාව කරන්නේ. වෙලාවට කලාවට මම සතිය පවත්නවා. ඔය තීන්දු ගත්තේ කොහොමද ඉස්සෙල්ලා? තීන්දු හැම එකක්ම ගත්තේ චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන උප්පත්ති ඉන්ද්‍රිය හය. දැන් ඒ උප්පත්ති ඉන්ද්‍රිය හයෙන් ගන්න බොරු තීන්දු වලට තහංචි ටික ටික පනවනු. පන්නනවා. එනම් පනවනු. සති ඉන්ද්‍රිය දියුණු වෙනකොට ඒ හිතකනේ සති ඉන්ද්‍රිය ඇති වෙන්නේ වෙනද ඒ හිත තුල ඇති වෙච්ච සති චෛතසිකය. සති චෛතසිකය අර මුලාවටපත් වෙනවා. උපද්දී ඉන්ද්‍රිය හයේ මුලාවටපත් වෙනවා. තණ්හාවේ ගැටයට අහු වෙනවා. සති ඉන්ද්‍රිය ගැටයට අහු වෙන ගතිය අඩු වෙනවා. තණ්හාවේ ගැටයට අහු වෙන ගතිය අඩු වෙනවා. දැන් සති ඉන්ද්‍රිය දියුණු වෙනකොට තමන්ගේ සතිය නැති තැන කමඨහනේ සතිය පැවතින තැනයි නැති තැනයි ඒ මොහොතේ ඒ සිත තුලම වෙන් කරන මේ සිත තුලමෙන් කිරීම නැතුව තීන්දු ගන්න වෙන විදිහේ ඉන්ද්‍රිය එකතු වෙලා තීන්දු ගැනීමක් නැහැ වෙනද තීන්දු ගන්නේ කයෙන් එන අරමුණ අල්ලගෙන මනෝ ඉන්ද්‍රියෙන් තමයි තීන්දු ගන්නේ දැන් මේ සති ඉන්ද්‍රිය පහළ වෙන්නේ මනෝ ඉන්ද්‍රිය එක නෙමෙයි කයෙන් ඇති වෙන සිත තුල. දැන් මනෝ ඉන්ද්‍රියට හයියක් නැහැ ඒක ඇතුළට පනින්නේ. වෙන ඉන්ද්‍රියකට සෝත ඉන්ද්‍රියට, ඝාන ඉන්ද්‍රියට, දිවා ඉන්ද්‍රියට බලයකුත් නැහැ. සති ඉන්ද්‍රිය මෙල්ල කරන්න. මොකද සති ඉන්ද්‍රිය ඇති වෙන්නේ නැහැ කයෙන් එන අරමුණ හට ගන්න සිත තුල. ඒකේ බලය වෙන කෙනෙකුට අහක් කරන්න බෑ. නමුත් සත්‍ය දේ කියන සත්‍ය දේ මොකද්ද? අර වෙනද රඟපාපු භාවනාව බොරුවක් කියලා යාට තේරෙනවා. බොරු කරපු දැන් තිබුණා කියලා තේරෙනවා. දැන් පැය භාගයක් වෙනද භාවනා කරපුවම කියන්නේ කොහොමද අර ඉර්ධිපාද දියුණු වෙලා තියෙනකොට? පැය භාගෙ ගියා දන්නේ නැහැ. පැය දෙක තුන ගියා දන්නේ නැහැ. එච්චරට භාවනාවේ සුවයක් බොරුව එතන තියෙනවා. ඒ හැමම එතකොට ඒ පෑය දෙක තුනේම හැම වෙලේම සතිය තිබුණාද කමටහනේ නෑ අනන්තවත් නැති තැන් තිබුණා නැති තැන තිබුණා කියලා බොරුව රඟපෑවා ඒකෙන් තමයි සතුටු වුනේ ඒකෙන් තමයි අර කය පිනා යන්නේ ඒ කාලේ
බොරුවෙන් පිනායන්. බොරුවෙන් සතුටු වෙන. කොයි අවස්ථාවද මම මේ කියන්නේ? ඉර්ධිපාද දියුණු වෙච්ච අවස්ථාව. බොරුව දින්නේ එතන. දැන් සති ඉන්ද්‍රිය දියුණු වෙනකොට බොරු කරන්න බෑ. වෙන කිසි ඉන්ද්‍රියකට බොරු කරලා රවට්ටන්න බෑ. ඇයි ඒ මොහොතේම ඒ සිත තුලව දැන් සතිය තියෙන දැනයි නැති දැන වෙන් කර. දැන් මෙන්න මේ தත්ත්‍ය ආවම මොකද වෙන්නේ? මේ தත්ත්‍ය ආවම සැබෑවට භාවනා කරන අයට භාවනාව නීරස වෙනවා. ඉස්සර නම් හොඳට භාවනා කරා දැන් නම් අපිට භාවනාව පිළිතරන්නේ නැහැ නිකන් ඇවිදිනවා වගේමයි. මේක භාවනාවේ නිකන් ඇවිදීමේ දෙකක් නෙමෙයි එකක් තියෙන්නේ. අයියා තේරෙ එහෙම වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලා අච්චර සතුටින් භාවනා කරපු මනුස්සයාට මේ අමුතු කුලප්පුවක් හැදුනේ මොකකින්? මේ කුලප්පුව හැදුනේ සතියින්දි. බොහෝ විට මෙතන බොහෝ භාවනා කරන අය මෙතනින් පස්සේ භාවනාව නවත්තක. ඇයි? ඒක යාට ගැළපෙන්නේ නැහැ කියලා. දැන් ඔබ අනික් ඉන්ද්‍රියන් වල ගාපුවා නිදිමත දැනෙනවා. ඔහු හුඟා වෙනදයිට වැඩිය නිදිමත දැනෙනවා මේ භාවනා කරනකොට. නිදිමත හොයාගන්න වෙන් කරගන්න දක්ෂ කෙනෙක් නැහැ. දක්ෂ ඉන්ද්‍රියක් නැහැ. අර උප්පත් ඉන්ද්‍රියයට බෑ ඒ සූක්ෂම නිදිමත අල්ලගන්න. එතකොට ඒ උප්පත් ඉන්ද්‍රියයෙන් එක්ක ගනුදෙනු කරලා ඒකට බෑ සූක්ෂම ව්‍යාපාදය හඳුනගන්න. දෝමනස්සික සූක්ෂම අභිජ්ජාව හඳුනගන්න. දැන් මේ ඉන්ද්‍රිය පහෙන් මොනවා හරි එකක් දියුණු වෙනවා නම් ඒ தත්ත්වය එනවා. එතකොට පොදුවේ මොකද්ද දකින්න පුළුවා? ආධුනිකයෙක් ඔය භාවනාව කරලා ප්‍රණීත සුවදායක භාවනාවක් තියෙන්නේ ඉර්ධිපාදවලදී. ඉර්ධිපාද දියුණු වෙන්නේ සුවදායක භාවනාවක්. ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න පටන් ගත්තොත් භාවනාව නීරස වෙනවා. එපා වෙනවා. මොකද හේතුව? තමන්ටම තේරෙනවා තමන් කරන බොරු පිටා. මේකට විසඳුම් මොකද්ද? විසඳුම මේක භාවනාවෙන් වෙනවා කියලා දැන ගැනීම. නැවත නැවත ඒ කරපු විදිහටම භාවනාවේ වෙනස්කම් නොකර එහෙමම දිගට සිදු කරොත් ඔන්න පිළිසරණක් එනවා. පිළිසරණ මොකද්ද? දැන් සතිය ඉන්ද්‍රිය වෙනකොට අර කම්පා ගතිය වැඩි, පෙළෙන ගතිය වැඩි. ඇයි? තමන් මෙච්චර කාල රඟපාපු බොරුව තවදුරටත් රඟපාන්න බැරුව තමයි අර පෙළීම ඇති වෙන්නේ. හොඳට සතිය තිබුණා කිව්වට දැන් අමුවේ පේනවා කොච්චර ඇවිද්දා. කමඨහනේ සතිය පවතින මොහොත මේ මොහොතයි, නොපවතින මොහොතවල් ගන්න මේකයි. ඉස්සර එහෙම පේන්නේ නැහැ. නොපවතින මොහොතක් ඇත්තෙම නැහැ. ඇයි? අර උපති ඉන්ද්‍රියෙන් තීන්දු ගන්න. දැන් තීන්දුව එහෙම දෙන්නේ නැහැ. උපති ඉන්ද්‍රිය වලට තීන්දු ගන්න දෙන්නේ නැහැ. සති ඉන්ද්‍රියයි දැන් තීන්දුව ගන්න. තීන්දුව වැරදි තීන්දු ගන්න දෙන්නේ. හරියටම ගන්න. දැන් සතිය නැහැ. තියෙනකොට නැහැ. තියෙනවා කියනවා නැති වෙනකොට නැහැ කියනවා. දැන් ඕකෙන් හින්දා භාවනාව නීරස වීම තමයි දකින්නේ. ඔය ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන මට්ටමකට ආවම එයා එතකොට කරන්නේ මොකද්ද? ඉස්සර නම් මම හොඳට භාවනා කරා, දැන් මට මේ භාවනාව ගැළපෙන්නේ නැහැ. එහෙම කියලා දැන් එපා වෙනවා. නැත්නම් මේ මායя කරදර කරනවා. දැන් මායя කවුද? තමන්ගේ නැහැදිච්ච කවුද? පරණ නැහැදිච්ච තම තමයි මායя. එම ආරේ කරදර කරලාද මේ? නෑ. බාහිර බලවේගයක්ද මේ? නෑ. අර උප්පත්ති ඉන්ද්‍රිය හැට වහල් වෙලා හිතේ එකේ තීන්දු තීරණ දැන් ඒ විදිහට ගන්න දෙන්නේ කවුද? මේ අලුතෙන් හිත තුල උපදින සතිපට්ඨාන කමඨහණෙන් උපදින අලුත් ඉන්ද්‍රිය හරහා සති ඉන්ද්‍රිය
සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඔන්න ඕක හින්දා මේ කාලේ භාවනාව නිරසයි. මොකද හේතුව? තමන් භාවනාවේ වෙනද කරපු බොරු ටික වැහුවට මෙතනින් එහා ඒ බොරුව වහගෙන යන්න බෑ. දැන් මේවා වැඩි වෙන්නේ කාටද? ඔය බොරු දේවල් සම්පප්පලාප ගියෝ ගියෝ හිටපු අයට මෙතන ලොකු අමාරුවක වැටෙනවා. ඒ කියන්නේ සම්පප්පලාපය කියන්නේ අකුසලයක්. ඒ අකුසලයෙන් වැඩියෙන් වැඩගත් උපාසක උපාසිකාවෝ ඔතනින් එහාට භාවනා කරන්නෙම නෑ. කරන්නම් බෑ. අර ඉස්සෙල්ලා හොයපු දියුණුවක් නෑ, සතුටක් නෑ. නීරස භාවය වැඩි වෙනවා. නමුත් ඒව ගණන් ගන්න නැතුව කවුරු හරි කෙනෙක් ඒ කියපු අර දැන් අපිත් ඔය කමටහන දෙන්නේ මෝඩයා වගේ කරන්න කියලා. මෝඩයා වගේ කරන්න කියන්නේ මේ තැන්වල රත්න එන හින්දා තමයි. මෙතනින් නැත්නම් තීන්දුව ගන්න ගියොත් උප්පත් ඉන්ද්‍රිය ජය ගන්නවා. අපිට ඕනේ මේ සද්ධාදී පංචේන්ද්‍රිය පරාජයටපත් වෙන. පරාජයටපත් වෙන භාවනාව කඩා කප්පල් වෙනවා. ඊට පස්සේ එයාට ඊට වැඩි සතුට ඉන්නේ දන් දෙන එක. ආමිෂ පින්කම් කරනකොට අර සද්ධාව තියෙනවා. ඒතකොට සද්ධා ඉන්ද්‍රිය වැඩ. ව්‍යාජ සතුට අමූලික සද්ධාව තියෙනවා ඒක. දැන් අර භාවනා නවත්තලා අර දන් දීමට පින්කම් කිරීමට කපුරු පූජාවට උපාසක උපාසිකාව යනවා භාවනා කරලා නම් වැඩක් නෑ. භාවනාවට බැනලා යන්නේ. භාවනාවට විතරන්නේ ගුරුවරුන්ට බයිනවා. හරියට කියා දෙන්නේ. භාවනා මධ්‍යස්ථාන අත්හැරලා යනවා. වෙන තැන් හොයාගෙන යනවා. ඔය වගේ බහුභූත කරන මට්ටමකට වැඩෙනවා ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට. නේද මේ තමන් හිතන මේ මැජික් හොයන්න එපා මේ සංසාරය තුල. සංසාර විමුක්ති මාර්ගය තුලත් හොයන්න එපා. මොකද ඔය උපත් ඉන්ද්‍රියෙන් එන ඒවා ඔක්කොම බොරු. තණ්හාවේ ගැටේට උපත් ඉන්ද්‍රිය වහල්. තණ්හාවේ ගැටෙන් නිදහස් වෙන්න යන්න නම් පංච ඉන්ද්‍රිය ගොඩ ගන්නම ඕනේ. දැන් මං කිව්වේ එතකොට හැමෝටම ප්‍රායෝගික දෙයක් දැනගන්න. එහෙනම් භාවනා කරලා හොඳින් භාවනා කරලා බොහොම සතුටින් භාවනා කරන මට්ටමක් ආව නම් අර ඉර්ධිපාද දියුණු. තව ටිකක් ඒ භාවනා ඒ විදිහටම කරන්න ගියොත් මොකද වෙන්නේ? එක ඉන්ද්‍රියක් හරි වැඩෙන්න පටන් ගත්තොත් ඔය මං කියන පසුතැවිල්ලට පත් වෙන්න ඕනේ. භාවනාව නීරස වෙනවා. නීරස වෙන්නේ තමන් මෙච්චර කල් කරපු බොරුව අතේපත් වෙලා අර සතිය නැති තැන් ගොඩාක් අහු වෙනවා. දැන් කකුල විමින් තිබ්බට අපි හිතාගෙන ඉන්නම් හැම අඩියක් ගානේ බොහොම හොඳට ඒක කරා කියලා. නමුත් අනන්තවත් ඒක වර්ධින තැන් දැන් සති ඉන්ද්‍රිය පෙන්නන. ඒ වගේම මේ භාවනාව ගැන ධර්මයේ ගැන බුදුහාමුදුරුව ගැන සැක හිතපු තැන් දැන් ඉස්සර නම් එහෙම එකක් කරන්නෙම නෑ. එච්චර අපි සද්ධාවන්තයි. අමුලික සද්ධාව. දැන් එහෙම නෑ. සද්ධා ඉන්ද්‍රිය මේක ගැන ධර්මයේ ගැන කමඨාන ගැන සැක හිතපු හැම තැනම ඇඟිල්ලෙන් ඇනලා වෙන්නනවා. උඹට දැන් මේ ගැන විශ්වාසයක් නෑ කියලා. දැන් උන්දලාට එතකොට හිස මොල් දවිල් දැවිල් හැදෙනවා. මෙච්චර කල් කරපු බොරුවා. එනම් මේක අනේ මට කල්පනා කරන්නේ වෙන ඒවා. ඉස්සර නම් ඔහොම ඒවා කල්පනා වුණේ නෑ. හරි නරකයි දැක්. හරි නරක නෙමෙයි ඉස්සරට වැඩිය හොඳයි. ඉස්සර ඔය බෝ කරපු නරක පෙන්නන්න කෙනෙක් හිටියේ නෑ. තමන් මුලා වෙලා හිටියේ. ඒතර සද්ධාව විතරයි ඉස්සෙල්ලා තිබුණේ. සද්ධා චෛතසිකයට එහෙම බොරු අල්ලලා දෙන්න බෑ. බොරු කරන්න පුළුවන්. සද්ධා ඉන්ද්‍රියට පුළුවන් බොරු අල්ලලා දෙන්න. සද්ධා බොරුව කියන්නේ සද්ධාව නැති තැන නැති බවත් ඇති තැන ඇති බවත් පෙන්වන්න පුළුවන්. එතකොට නැති තැනක් තියනවා කියලා විශාල කාලයක් බොරු කරපු අයට නැති තැන නැති බව අභ්‍යන්තරයෙන්ම ප්‍රකට කරොත් වෙන කම්පාව තමයි ඔය දෝරේ ගලන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මෙතන
මේ පංචේ ඉන්ද්‍රිය සද්ධාදී පංචේ ඉන්ද්‍රිය උප්පත්ති ඉන්ද්‍රිය වගේ එකක් නෙමෙයි. උප්පත්ති ඉන්ද්‍රියෙන් තීන්දුව ගත්තම ඒ තීන්දුව දිගට ගෙනිච්චා. මේකේ තීන්දුව ගන්න දෙන්නේ නැහැ ලොකුවට. මොකද හේතුව? සිත තුල ඇති වෙලා සිත තුලම නැති වෙලා යනවා. ඒක කමටහනට අදාළ කයෙන් ඇති වෙන සිත් තුළයි මේක ඇති වෙන්නේ. දැන් ඔහොම දෙයක් තියෙන හින්දා අර ටික ටික තමන්ගේ අර බොරු වැඩ හින්දා තේරෙන්නේ නැති හින්දා අර සද්ධා ඉන්ද්‍රිය දියුණු වුණා කියන කාට හරි නැත්නම් සති ඉන්ද්‍රිය දියුණු වෙච්ච ඉන්ද්‍රිය ටිකක් කල් යනකොට මොකද වෙන්නේ? පසු බසිනවා. පසු බැසලා නවතින්නේ කොහෙද? අර උප්පත්තියෙන් ආපු චෛතසික රූපය. එහෙනම් මේ මෙතන හැම වෙලෙම සිදු වෙන්නේ අපිට සද්ධා ඉන්ද්‍රිය වෙන්නේ සද්ධා චෛතසිකයයි. ඉන්ද්‍රිය බලය භාවනාව කැඩෙනකොට, භාවනාව දුර්වල වෙනකොට, භාවනාව නීරස වෙනකොට නිකම් අර අමූලිකා සද්ධාව කියන චෛතසික මට්ටමට අත් යනවා. එතකොට ඕනම ඉන්ද්‍රිය ධර්මයක් සද්ධා වෙන්න පුළුවන්, සතිය වෙන්න පුළුවන්, විරිය වෙන්න පුළුවන්, සමාධිය වෙන්න පුළුවන්, ප්‍රඥා වෙන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය ධර්ම සතිපට්ඨානේ නවත්තපු හැටිය නිකම්ම චෛතසික වෙනවා. වෙනද විදිහේ චෛතසික බවට හැරෙනවා. මේක කමඨාණක විතරයි ඉන්ද්‍රිය වෙන්නේ. එතකොට චෛතසික විදිහට හැසිරෙනවා. පරණ මුලාවෙම යනවා. ඒක නිසා මෙතනින් භාවනාව මේ මෙතනින් එහා පන්නන එක හුඟක් අයට බැරුවත් යනවා. මොකද චෛතසික බලය වැඩි වෙලා අර පරණ විදිහට හිතන්න යනවා. එහෙම නැතුව මෝඩයා වගේ අර කමඨාන බහුලීගත කරොත් බුදුහාමුදුරු පෙන්නනවා මේ සති ඉන්ද්‍රිය කියන්නේ. සති ඉන්ද්‍රිය තියෙනකොට නෙමේ කම්පාව තියෙන්නේ. ඇයි සතිය තියෙන තැනදී සතුටු වෙන්න පුළුවන්? සතිය නැති තැන නෑ කියලා පෙන්නුවාම කම්පා වෙනවනේ. නැති තැන නෑ කියලා පෙන්නනවා. එච්චරයි මේ කරන්නේ. ඇත්ත ඇත්ත ඇති සතියෙන් පෙන්නනවා. සත්‍ය පෙන්නන්න. තව භාවනා කරනකොට බුදුහාමුදුරු පෙන්නනවා මේ පංච ඉන්ද්‍රිය දියුණු වෙලා කාලයක් ඔය සතිපට්ඨානයේ හරියට ගුරුවරුන්ගේ උපදේශ අනුව කරොත් කවුරු හරි පංච බල හට ගන්නවා, දියුණු වෙනවා පංච බල. එතන සද්ධා ඉන්ද්‍රිය තියෙනවා, සද්ධා බලය තියෙනවා. මෙන්න මේ සද්ධා බලයට ආවොත් ඔය කමටහන වඩලා ගන්න එපා බලයක්. අන්න එතන තියෙනවා රැකවරණය. සද්ධා බලය තුල තියෙන රැකවරණය මොකද්ද? සද්ධා බලයට ආවත් අර චෛතසික සද්ධා කියන චෛතසිකයේ වගේ එකක් නෙමෙයි ඒක. සද්ධා බලයත් වැඩ කරන්නේ සද්ධා ඉන්ද්‍රිය වගේමයි. ඒ කියන්නේ සද්ධාව ඇති තැනත් පෙන්නනවා, නැති තැනත් පෙන්නනවා. හැබැයි සද්ධා ඉන්ද්‍රියේදී සද්ධාව නැති තැන කම්පා වෙනවා. බලවතා කියන එකේ අර්ථය කම්පාව අඩු කරන එක. එන සද්ධා බලයට ආවොත් සද්ධාව නැති තැන කම්පා වීම අඩු වෙනවා. කම්පා වීමක් නැහැ. ආන්න සද්ධා බල. නැන් සද්ධාව නැති තැන නෑමයි. නැති තැනත් හඳුන ගන්නවා. නැති තැන බොරුවට කම්පා වෙන්නේ. සති බලයට ආවම සති ඉන්ද්‍රිය තියෙනකොට සතිය ඇති තැනයි නැති තැනයි වෙන් කරනවා. නැති තැන කම්පා වෙනවා. සති බලයට ගියාම දිනු වෙන්න ඕනේ කමටහනින්. නැතු මේක බලෙන් ගන්න බෑ කාටවත්. මෝරේ වගේ කමටහන වඩලා ලබාගත යුතු ප්‍රතිඵල බියෝ. දැන් සද්ධා බලයේදී නේ සති බලයේදී සතිය නැති තැන නැති විදිහටම තේරෙනවා. තියෙන තැන තියෙන විදිහටමත් තේරෙන අවබෝධ වෙනවා. හොඳට වෙන් කරනවා. සත්‍යයේ ලෙස වෙන් කරනවා. නමුත් සතිය නැති තැන කම්පා වෙන එක විතරක් නෑ. ඔන්න සති බලය. එහෙනම් මේ බල ධර්ම කියන්නේ ඉන්ද්‍රිය ධර්ම තුල තියෙන කම්පාව නවත්තන මට්ටමේ පුහුණුව ප්‍රතිඵලයක්. ඉන්ද්‍රිය මට්ටම එහෙනම් බල ධර්ම දක්වා දියුණු කරගත්තේ නැති ඉන්ද්‍රිය මට්ටමක් තිබිලා වැඩක් නැහැ.
එතන තියෙන නීරස භාවනාව. මේක නීරස භාවනාවක් වෙනවා. දැන් ඔන්න ඔය කඩයිමට ශ්‍රාවකයා අර බොහෝම සතුටෙන් ගන්න භාවනාව පත් වෙන්න ඕනේ මේ මේ හරහා යනකොට, පංචේන්ද්‍රිය හරහා යනකොට. එතකොට කවුරු හරි කෙනෙක් දැනගෙන හිටියොත් මේක මේ භාවනාවේ හැටියක් මිසක් දියුණුවක් මිසක් තමන්ගේ වැරැද්දක් නෙවෙයි, තව ඒ භාවනාවම කරගෙන යන්න ඕනේ කියලා දැන් ගුරුවරයෙක් උපදෙස් දෙන්නා කරන්නේ කවුරු. එක්කෝ ඒක නවත්තලා වෙන එකක් කරනවා. මොකද එතකොට අර ඉන්ද්‍රියේක චෛතසික මට්ටමට පසුබහිනවනේ. ඒ මට්ටමේ ඉන්න පුළුවන්. එතකොට අර වගේ කම්පාවක් නැහැ නේ, බොරු රඟපෑම කර හැකියි. ඒ රඟපෑමට කවුරුත් පිටිපස්සට යනවා. ඉස්සරහට යනවා නෙමෙයි, භාවනාව නවත්තලා ඉස්සර පිටිපස්සට යනවා. දැන් ඕක තමයි සාමාන්‍ය සිදු වෙන්නේ. දැන් ඊළඟට තව බලන්න ඕනේ, දැන් මේ ඉන්ද්‍රිය ධර්මයක් ඊගාට දැන් හිතාගෙන ඉන්නවා. දැන් තමන්ගේ පඬිතකම් වලින් මනින්නේම අමුතු විදිහ කරන උපත් ඉන්ද්‍රිය වලින් පොත් කියෝලා බණ අහලා තීන්දු ගන්න කොන ඉන්ද්‍රියෙන්ද උපත් ඉන්ද්‍රිය. ඕක තමයි මුලාව කියන්නේ, තණ්හාවට අහුවෙච්ච ඉන්ද්‍රිය වලින්. දැන් නමුත් සද්ධා ඉන්ද්‍රිය වගේ ඒවා තණ්හාවට අහු වෙන්නේ නැතුව සිත තුළ ඇති වෙන ඉන්ද්‍රියක්. දැන් බලන්න මේක ලොකු වෙනසක් තියෙනවා. දැන් උපත්ති ඉන්ද්‍රියන් තුළින් සිත ඇති වෙනවා. ඒ සිත් තුළ පහළ වෙන ධම්ම තමයි චෛතසික කියන්නේ. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. දැන් බුදුහාමුදුරුවෝ නිවන් දකින්න උදව් වෙනවා කියන ඉන්ද්‍රිය තියෙන්නේ කොහෙද? උපත්ති ඉන්ද්‍රියක් එක්ක ගනුදෙනු ගන්න එක නෙවෙයි, ධම්මතු එක්ක ගනුදෙනු කරන එක. මේක හරියට දැන් කවුරු හරි ලොකු බිල්ඩින් එකක් හදලා ඒ බිල්ඩින් එකට වටෙන් නොයෙක් විදිහට රැක වර්ණය දාලා කැමරා හයි කරලා තියෙනවා. මොකටද මේ කවුරු හරි එළියට යනවාද නැද්ද යොමුව හොයාගන්න. ඔක්කොම කැමරා උපත්ති ඉන්ද්‍රිය හය හරියට අර පිටින් හයි කරපු කැමරා හයක් වගේ. දැන් මේ කියන සද්ධාදී පංච ඉන්ද්‍රිය කියන්නේ ගියේ ඇතුලේ හයි කරපු කැමරා වගේ හැම වෙලෙම පේ. ඊ ඇතුලේ කවුරු හන් නැත්නම් නැති බවක් තේරෙනවා. ඉන්නවනම් ඉන්න බවක් පේනවා. ඉන්න මිනිහා කරන දේත් පේනවා. දැන් ඒ වගේ ප්‍රබල ඉන්ද්‍රිය පහක් නැත්නම් තණ්හාවේ ගැටියට අර උපත් ඉන්ද්‍රිය අහු වෙනවා. දැන් ඊළඟට ඔය උපත් ඉන්ද්‍රියෙන් අර පොත් කියෝලා සාකච්ඡා කරලා පණ්ඩිතකම් තියෙන ධර්මයක් කරන්නේ උපත් ඉන්ද්‍රිය හරහානේ. ඕවා ගරුවා කරලා වයසට ගියායට දැන් මෙන්න මෙහෙම මත හැදෙනවා. මොනවාද මත? එහෙනම් මල් ළඟ දැන් පංචේන්ද්‍රිය දියුණු වෙලා, ඔය හාමුදුරුවෝ කියන බණ අහනුව මගේ කමටහනින් දියුණු වෙලා, ඔය ලක්ෂණ මල් ළඟ තිබ්බා. දැන් මල් ළඟ ඇත්තේ එහෙනම් බල ධර්ම දියුණු වෙලා. ඒක බොජ්ජංග ගැන බණ කිව්වා. මල් ළඟ නම් තියෙන්නේ බොජ්ජංග ධර්මයි. කවුද තීන්දු කරන්නේ බොජ්ජංග ධර්ම කියලා? තීන්දු කරන්නේ උපත් ඉන්ද්‍රියය, තණ්හාවේ ගැටේ. ඒ හින්දා මෙතන පණ්ඩිතයා පරදිනවාමයි. ඒ හින්දා මෝඩයා වගේ භාවනා කරන්න කිව්වේ වැ ඇත්ත කතා මෙන්න මේ තැන්වලට තමයි ගැලපෙන්නේ. මොකද උපත් ඉන්ද්‍රිය එක ගනුදෙනු කරන කෙනා තමයි අමාරු වෙන්නේ. ඒ වෑන් තීන්දු ගන්න බෑ මේ පංච ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට. දැන් ලොකුවට අමාරු වෙတဲ့ තැන මෙතනයි. දැන් අපි හිතමු, දැන් අපි ඔය ඉන්ද්‍රිය පහෙන් සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කිව්වම අපි වඩන්නේ සතිපට්ඨානෙ. එතකොට පේනවනේ වචනේම තියෙනවා මේ සතිය කියන චෛතසිකයට බලගතුකම මේ භාවනාවේ. සමත භාවනාවේ තැන දෙන්නේ සමාධි කියන චෛතසිකයටයි.
සතිපට්ඨාන භාවනාවේ බලගත්ු ධම්මය සතියයි. එහෙමනම් දැන් අපි හිතමු මේ සතිය දැන් පුරුදු කරන්නේ අපි උප්පත්ති ඉන්ද්‍රිය හය හරහාමයි. හයෙන් ගන්නෙ මොකද්ද? කාය ඉන්ද්‍රිය. සතිපට්ඨානයට පුහුණු කරන්නේ චක්කු ඉන්ද්‍රිය නෙමෙයි, සෝත ඉන්ද්‍රිය නෙමෙයි, ගාන ඉන්ද්‍රිය නෙමෙයි, ජීවහා ඉන්ද්‍රිය නෙමෙයි, මනෝ ඉන්ද්‍රිය නෙමෙයි. ඒවත් මේ කියන චෛතසික ඇති වෙන්න පුළුවන්. ඒවා නෙමෙයි පුහුණුවට ගන්න. කාය ඉන්ද්‍රියයි. කයෙන් එන අරමුණයි. දැන් ඒකෙනු සක්මන් භාවනාවේදී ගන්නේ කයෙන් එන අරමුණු දෙකයි. අවස්ථා දෙකක් තුල අරමුණු දෙකක්. මොකක්ද ඒ අරමුණ? යටිපතුලක් වම් කකුලේ යටිපතුල පොළවේ ස්පර්ශ වෙනකොට ඇති වෙන සිතේ එක සිත එක අරමුණ. වෙන කකුල බිම ස්පර්ශ වෙනකොටම ඇති වෙන කාය විඥානයේ හරහා ඇති වෙන සිත තමයි ගන්නේ කර්මුණක් විදිහට. අනික් අරමුණ විදිහට ගන්නේ දකුණු කකුලේ යටිපල්ල පොළවේ වදිනකොට ඇති වෙන කාය විඥාණයෙන් ඇති වෙන සිත තුලයි. සිතයි. ওই දෙක තමයි අරමුණු දෙක. එහෙනම් දැන් ඔය ඉන්ද්‍රිය පද්ධතිය දියුණු වෙනව නම් මනෝ ඉන්ද්‍රියද දියුණු වෙන්න ඕනේ? සද්ධා ඉන්ද්‍රිය නෑ යටිපතුල. දැන් පඬිතුයාට හිතෙන්නේ මගේ මනසට ඒක තේරෙන්නේ. ඔය ඉන්ද්‍රිය පහ දියුණු නම් දියුණු වෙන්නේ. දැන් ආර ඉද්දි පාදා හතර දියුණු වෙනව නම් දියුණු වෙන්නේ සක්මන් භාවනාවේදී මොන මට්ටමේද? මොන සිත තුළද? කමටහන පවතින සිත තුළයි. කයේ නැතුව ඔළුවෙන් ඇති වෙච්ච සිත් තුළ, කඳෙන් ඇති වෙච්ච සිත් තුළ, අතෙන් ඇති වෙච්ච සිත් තුළ, ධනිස්යෙන් ඇති වෙච්ච සිත් තුළ, නොනටියෙන් ඇති වෙච්ච සිත් තුළ ඒවා හරියන්නේ නැහැ. ඒතන කමටහන නැහැ. දැන් අපි බලමු යම්කිසි මට්ටමක කොහොම භාවනාව ඍද්ධිපාද දියුණු වෙලා කරලා දැන් ප්‍රබල ධම්මේනේ සතිය. සතිය දියුණු වුණොත් අර කකුල බිම වදින වෙලාවේ ඇතිවෙන සිතේ වෙනද අපිට හැමදාම මෙච්චර කාල කකුල පොළවේ වැදිනකොට ඇතිවෙච්ච සිතක් තියද? ඒ සිතේ හටගන්නේ සති චෛතසිකේ හටගන්න නම් පුළුවන්. ඒකත් හටගන්නේ ඔයගොල්ලෝ තාලෙට සාදු ගිය කියා පෙරහැරේ යනකොට. එහෙම නැතිව ඔයගොල්ලන්ට සති චෛතසිකයක් ඔය යටිපල්ලක ඇති වෙන සිතක හටගන්නේ. අපේ අයිතිවාසිකම් අපිට දියව් කියලා පෙළපාලි ගියාට එතන දින අකුසල් දී ඒත් කකුලින් ඇතිවි. ඇයි දෙක වැඩියෙන් කරලා තියෙන්නේ මොකද්ද? පෙළපාලි ගිය එකද පෙරහැරේ ගිය එකද කියලා බලන්න. අනුන්ට බංග වේවා කියලා මැරියන් කියලා යෝ යෝ ඇවිද්දේකද කරේ සක්මන් භාවනාවද? දැන් ඕම හරි කොයික කරත් දැන් මේක දැනගෙන ඉන්න බෑ කොහෙද ඇති වෙන්නේ කියලා මේ ඉන්ද්‍රිය ධර්ම. අර කිව්වා වගේ සක්මන් භාවනාවෙන් නම් ඇති වෙන්නේ කකුල පොළොවේ ස්පර්ශ වෙන සිත තුලයි. ඒකිනුත් ඇති වෙන්නේ මුලින්ම සති ඉන්ද්‍රිය ප්‍රබලයි. සති චෛතසිකයේ සති ඉන්ද්‍රිය බවට හැරුණොත් අන්න එතකොට සති චෛතසිකයට කවදාවත් යටිපත් තුලේ මස් ඇටලේ හැර වෙන දෙයක් නම් තේරෙන්න බෑ. මොකද සති චෛතසිකයේ හැම වෙලේම උප්පත්ති ඉන්ද්‍රියක් එක්ක ගනුදෙනු කරන එකක්. ඒ උප්පත්ති ඉන්ද්‍රිය අහු වෙලා තියෙන්නේ තණ්හාවේ ගැටේට. තණ්හාවේ ගැටේට අහු වෙච්චි කායික අරමුණක් මගේ ශරීරය කියලා තේරෙන එකමයි ප්‍රකට වෙන්නේ. මිනිස්සුන්ට මගේ ශරීරය කියලා තේරෙන්න නම් කයෙන් එන අරමුණෙන් ඉස්මතු වෙන්න ඕනේ මස් ඇටලි දෙතිස් කුණු. එහෙමනම් දැන් එක දෙයක් පැහැදිලියි. යම්කිසි කෙනෙකුට ওই භාවනා කළා වහ කමටහනේ සතිය පවත්වන වෙලාවේ ඒ යටිපතුලේ දැනෙන ඒවා අර ධාතු ගුණ ප්‍රකට වුණොත් මස් ඇටලේ නිවෙන්නේද? මස් ඇටලේ තේරෙන්නේ කාටද? සති චෛතසිකයට. ධාතු ගුණ තේරෙන්නේ සති ඉන්ද්‍රියට. එහෙනම් මේක තමයි රහස. එනම් මේ කායानुපස්සනා වඩලා
ධාතු ගුණ ප්‍රකට වෙනකොට අනිවාර්යෙන් එතන ප්‍රකට වෙනවා නම් කොතන කොයි වෙලේ හරි එතන සති ඉන්ද්‍රිය තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර පණ්ඩිතකමට හිතෙන්න පුළුවන් සති ඉන්ද්‍රිය තියෙනවා නම් සද්ධා ඉන්ද්‍රියක් තියේවි, විරිය ඉන්ද්‍රියක් තියේවි, ඒ වගේම සමාධි ඉන්ද්‍රියක් තියේවි, ප්‍රඥා ඉන්ද්‍රියක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. මෙතන ඉන්ද්‍රිය පහ ස්වාධීනයි. වරකට එක ඉන්ද්‍රියක් තිබිලා අනික ඔක්කොම ටික දැන් සති ඉන්ද්‍රිය තිබිලා සතේ අර අරමුණේ හටගන්න සිත තුළ සති ඉන්ද්‍රිය පිහිටලා සද්ධාව චෛතසිකයේ විදිහට පිහිටන්න පුළුවන්. විරිය චෛතසිකයේ විදිහට පිහිටවන්න පුළුවන්. විරිය ඉන්ද්‍රිය නෑ එතකොට. එතකොට එකම සිතේ එකක් ඉන්ද්‍රියක් වෙලා එක චෛතසිකයක් අනිත් පහ හතරම චෛතසික මට්ටමේ. එතකොට වැඩක් නෑ. භාවනාවම දිතාව බහුලීගත කරන්න. දැන් කවුරු හරි හෙව්වොත් පහක් තියෙන තැනක ඒ පහේ ಗುಣ දෙකක් තියෙනවා නම් පහින් ಗುಣ දෙකක් තියෙනවා. දැන් මෙතනක් තියෙනෝන්නේ පහක් මොනවද? ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා. ඔය පහේ ಗುಣ දෙකක් තියෙනවා. එක ගුණයක් තමයි චෛතසික ගුණය. ඔය පහටම චෛතසික ගුණය ඉන්නත් පුළුවන්. කවදා හරි දිනුනු වුණොත් ඉන්ද්‍රිය ගුණේ ඉන්නත් පුළුවන්. එතකොට ගුණ දෙකක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සති චෛත සති ඉන්ද්‍රිය මට්ටමේ තියෙන අනික් එකක්වත් අනික්වා ඉන්ද්‍රිය මට්ටමේ නැතිව තේ පිහිටන්න පුළුවන් ගාන හෙව්වොත් ආකාර හෙව්වොත් මහවිශාලයි. ගණනින් හැදුවොත් පහ වැඩි කිරීම, හතර වැඩි කිරීම, තුන වැඩි කිරීම, දෙකේ දෙක කියන ඉලක්කමට තමයි. ඒ පහක් තියෙනකොට එහෙම තමයි. එකිනෙකට වෙනස් ආකාර එහෙම හැදෙන්න පුළුවන්. පහ හතරෙන් වැඩි කරපුවා 20යි, 20 තුනෙන් වැඩි කරපුවා 60යි, 62කින් වැඩි කරපුවා 120යි. එහෙනම් මතක තියාගන්න මේක එක ඉන්ද්‍රියක් බවට හැරිලා අනික්වා ඉන්ද්‍රිය නොවි සම්පූර්ණ ඉන්ද්‍රිය නොවි හැසිරෙන්න පුළුවන් ආකාර 120ක් තියෙනවා. ඒකට පණ්ඩිතයා අමාරුයි නේද? දැන් ඔන්න ප්‍රශ්නේ එනවා. දැන් භාවනාවේ එක එක සාක්ෂියක් කිව්වමං කොහොමද මේ ඉන්ද්‍රිය දියුණු වෙන්නේ? ප්‍රායෝගික පැත්තක් කිව්වා. ඒක ප්‍රබල වෙනවා කියලා සති ඉන්ද්‍රියට. දැන් සති ඉන්ද්‍රිය දියුණු වෙලා අනික ඉන්ද්‍රිය නෙමෙයි චෛතසික මට්ටමේ දිනනවා කියන්නකො. දැන් ඊට පස්සේ කමඨහනේ හැටි මේ කාය විඥානේ මහා වපසරියක් තියෙන විඥානය. ඊළඟට තමයි අර භාවනා කාලය තුලේ ශරීරයෙන් දැනෙන දැනන තැන් වල තව හොඳට භාවනා කරගෙන යනවා නම් අර ධාතු ගුණ ප්‍රකට වෙයි. ඔළුවෙන් වෙන්න පුළුවන්, මූණෙන් වෙන්න පුළුවන්, බඩෙන් වෙන්න පුළුවන්, කොණ්ඩෙන් වෙන්න පුළුවන්, කකුල වෙන තැන් වෙන්න පුළුවන්, රස්නේ සීතල වගේ දේවල්. ඒ තෑම තැන මෙහෙනම් ඒ මොහොතේ යන්තමින් හෝ හට අරගෙන තියෙනවා ඒ සිත තුළ. ඒ දැන් මූණෙන් ඇති වෙන සිත තුළ හට අරගෙන තියෙනවා සති ඉන්ද්‍රිය. හැබැයි අනික්ව නැහැ. අනික්ව චෛතසික. දැන් මෙතන තමයි අමාරුයි. දැන් ඔය විදිහටම අත්ත හිරි වැටිලා. එතකොට හිරි වැටිලා කියලා දැනෙන්නේ කොහොමද? මාස ඇටලී නෙමෙයි. ධාතු ස්වරූපය. ඒක සති ඉන්ද්‍රිය හරහා දැනෙනවා. එතන ඒ සිත තුළම තියෙන ප්‍රඥාව චෛතසික නම් ප්‍රඥා ඉන්ද්‍රිය නෙවෙයි නම් ඒ හිරි වැටීම තණ්හාවේ උගුලට අහුවෙන හිරි වැටීමක්. ඒකයි අර පණ්ඩිත උපාසක උපාසිකාවෝ සක්මන නවත්තලා දොස්තර හොයාගෙන යන්නේ. දැන් මේ නෝනේ ඉන්ද්‍රිය ධර්ම කොහොමද තමන් හිතන එකක්ද කරන්නේ?
මෝඩයා වගේ කරොත් දියුණු වෙයි නැත්නම් මුලාවට පත් වෙනවා. ඒක හින්දා කොහෙදිවත් මේ එක වතාවක් හරි ගියත් මේවා ඊගාව මොහොතේ ඊගාව හිතේ මේක තියෙනවා කියලා ස්ථාවර නැහැ. මේවා විශ්වවිද්‍යාලයෙන් දෙන උපාධි සහතික වගේ ඒවා නෙවෙයි. මොහොතෙන් මොහොත වෙනස් වෙන ඒවා. කාටවත් මනින්න බෑ, කාටවත් කියන්න බෑ. එක දවසක මේ ඉන්ද්‍රිය පහම අයවවත් විතක ඊගාව මොහොතේ ඇතිවෙන ඒ තැනින් ඇතිවෙන දිතේ චෛතසික පහ වෙන්න පුළුවන්. මේක තමයි බැරහැරුම්. මේක තමයි පුහුණු වෙන්න කියන්නේ. පුහුණු වෙනකොට මේට පැටලැවිලා අඩු වෙන්න නම් එහෙනම් ඉන්ද්‍රිය පහම චෛතසික පහ ඉන්ද්‍රිය පහම වෙන්නත් ඕනේ. ඉන්ද්‍රිය පහ බල පහ බවට හැරෙන්නත් ඕනේ. නැත්නම් වෙන්නේ කම්පනයක් වෙන්න. කම්පාවකට පත් වෙන. දැන් මේවා සියලු දේ විසඳ ගන්න ශ්‍රාවකයා කරන්න බුදුහාමුදුරු දෙන උපදෙස මොකද්ද? ඒවා කිසි දෙයක් ගණන් නැතුව කරපු කමඨාහනේ සතිය පවත්තන්න. තමන්ගේ පඬිතකම් ගාව ගත්තොත් අර ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙච්ච චෛතසික මට්ටමට හැරෙනවා. හැම වෙලේම මේ චෛතසික මට්ටමට ඇදලා ගන්න එක තමයි ඔය තණ්හාවට කොන්ට්‍රෝල් කර හැකි පාලනය කර හැකි චෛතසික මට්ටම. ඒවා තණ්හාවට පාලනය කරන්න බෑ ඉන්ද්‍රිය මට්ටමටපත් වෙච්ච චෛතසිකයා. එහෙනම් කවදාවත් තණ්හාව ඉඩ දෙන්නේ නෑ ඉන්ද්‍රිය මට්ටමේ තියෙන්නේ. ඒවා කම්පාවට පත් කරලා හරි පිටිපස්සට ඇදලා ගන්න. දැන් ඕක තමයි සාමාන්‍ය සිදුවෙන දේ. ඉතින් ඒවැන් විසඳෙන්න නම් තමන් බොරු මත හදන්න නැති වෙන්න ඕනේ. මගේ දැන් තියෙන්නේ චෛතසික නෙමෙයි බල කියලා බොරු හදන්න නැතුව අර උප්පත්ති ඉන්දිය වලින් පණ්ඩිතකම් මන් ළඟ මේ දියුණුව තියෙන්නේ මොකක්වත් නැතුව මෝඩය වගේ ඔය කමටහන වඩන්න. වඩනකොට මේ ධර්ම තමයි වැඩෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. එක ධර්මයක්වත් තමන් ළඟ වැඩුණද නැද්ද කියලා ඔය උප්පත්ති ඉන්ද්‍රිය වලට තීන්දුව කරන්න බෑ. මොකද හේතුව උප්පත්ති ඉන්ද්‍රිය වලට ඉන්ද්‍රිය තුල හට ගන්න ඉන්ද්‍රියකින් මේ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට උප්පත්ති ඉන්ද්‍රියට බලය ගියාට පස්සේ ඒක නැතුව යනවා. දැන් බලන්න එහෙමනම් මේ කියන ඉන්ද්‍රිය පහක් වැඩෙනවා නම් එක ඉන්ද්‍රියක් හරි වැඩෙනවා නම් ඉස්සෙල්ලා වැඩෙන්න ඕනේ මොක කොහෙද මේකම භාවනාවේදී? අර යටිපතුලෙන් ඇති වෙන සිත් තුලයි. ඊගාවට වැඩෙනවා නම් අර කයෙන් දැනෙන ලක්ෂ කෝටි ගානක ධාතු ගුණයක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අනාදිමත් ජාලයක් ඔය භාවනාව කර කර යෑමෙන් කායික ඉන්ද්‍රිය හරහායි ওই ටික ඉස්සෙල්ලා දියුණු වෙන්නේ. එහෙම නැතුව එක තැනක් දියුණු වුණා කියලා මේක උපාධි සහතිකේ වගේ මුළු ජීවිත කාලයට වළංගු නෑ. මේවත් තව පුළුවන් තණ්හාවට ආපසු අදින්න. මොකද ඉන්ද්‍රිය දියුණුනා කියලා චෛතසික කර හැකි. බුදුහාමුදුරු දේශනා කරන්නේ ආපස්සට අදින්න බැරි වෙන්නේ බොජ්ජංග වුණොත් විතරයි කියලා. බොජ්ජංග සම වුණොත් විතරයි කියලා. ඒක හින්දා තව ඉන්නේ අපි අවදානම් තත්ත්වයක කියලා ඉඳගෙන ඉන්නවා. ගුරුවරු විතරක් මේව දැනගෙන බෑ. බොරු වැඩ කරන ගෝලියොත් දැනගෙන ඉන්නවා. එහෙම නැත්නම් මෙතන අමාරු වැඩි. දිගින් දිගට භාවනා වැඩිමෙන් තමයි මේවා පන්නනවා නම් කවදා හරි පන්නන්න පුළුවන් මේ සාසනේ හෝ වෙන සාසනේ. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ උදව් කරේ වෙන සාසනවලදී මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා ඒවා චෛතසික මට්ටමට විදිපස්ස රිවර්ස් වෙච්ච අයට තමයි. සමහර විට ඒ අය හුඟක් ඉන්ද්‍රිය ධර්ම නෙමේ බල ධර්මත් දියුණු වෙලා බොජ්ජංග දියුණු වෙලා සම වෙලා නැති අය. ඒක හින්දා මෙතන සෙල්ලමක් නෙමෙයි. තමන්ගේ උප්පත්ති ඉන්ද්‍රියයෙන් දැනුමෙන් සාකච්ඡාවෙන් පොත් ඉගෙන ගත්තා තර්ක කරා කියලා මෙතන තීන්දු ගන්න බෑ. මොකද මෙතන වෙනස්. ඒක හින්දා මේ සද්ධාදී ඉන්ද්‍රිය පහ සතිපට්ඨානය අරහාම ලැබෙන දෙයක්. ඒක හින්දා කයි ධාතු ගුණ දේරුණා කියලා අමුතු එකක් හිතන්න බෑ. ධාතු ගුණ දේරෙනවා සති ඉන්ද්‍රිය දියුණුවා. සති ඉන්ද්‍රිය පවතිනකොට. නමුත් අනිත් ඉන්ද්‍රිය පහට
ඒවා චෛතසිකය නම් මොකද වෙන්නේ? නිශ්චිත විචාරවල ලගිට. ධර්මයේ විකෘති වෙනවා. ඒක ඒක ශ්‍රද්ධාව නැතුව යනවා. මේක භාවනාවද්ද ලෙඩක්ද කියලා හොයාගන්න බෑ. කොහොම ඒකට ශ්‍රද්ධා චෛතසිකයේ වැඩ කරන්නේ ඉන්දියද? දැන් මේ වගේ ප්‍රායෝගිකව හොයන්න ලීස්තන් නෙමෙයි මේවා. නමුත් දීපකමටහන බහුලීකත කිරීමෙන් ලබා ගන්න පුළුවන් ඒ වගේ ලා බුදුහාමුදුරුවෝයි පෙන්වන්නේ. ඒකේ ගෞරවය තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව තියාගෙන තමන්ගේ පඬිතකම් නැතුව කමටහන වැඩෙන්නත් ඕනේ. දැන් ඒ විදිහට තමයි මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට தත්ත්ව දැන් මම අද කියා දුන්නේ. කියා දෙන්න උත්සාහ ගත්තේ ප්‍රායෝගික ටික. මෙන්න ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට ආධුනිකයාට දැනෙන දේ භාවනාව නීරස වෙනවා ඇත්තටම. නීරස වෙන්නේ තමන් කරන බොරුව අතේ පත්තු වෙනවා. ඒක ගණන් ගන්න එපා. ඒක ගණන් ගන්න නැතුව ඔය කරගෙන යන්න. ඊට පස්සේ අර බල ධර්ම එනකොට පස්සේ තේරෙනවා මේ සතිය නැති තැන් අනන්තයි අප්‍රමාණයි අපිට. ඒකට කමක් නැහැ. ඒකට කම්පා වෙන්නේ නැහැ. ඔය භාවනා කර කර වැරදුනාට වැරදින එක ඉස්සර වරදින්නේ නැහැ කියලා බොරුවක් අදාගෙන ඉන්නවා. දැන් වරදින බව හොඳට දැනෙනවා. කමටහන වරදින බව. සතිය පිහිටන්නේ නැති බව. ඔච්චරයි මෙතන වෙනස. දැන් ප්‍රඥා වගේ ඒවා එහෙම එකපාරට ගන්නත් බෑ. මෙහෙම ටික 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 ඔබ දෛනිකව සිදු කිරීම තුළ ඉබේ ලැබෙන ඒවා. ඉබේ ලැබෙන්න ඕනේ ඒවා. ඒවා ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ කරේ ගෞරවයෙන් සිදු කරන ශ්‍රාවකයා ජයග්‍රහණය කරනවා. නැති ශ්‍රාවකයා අර තණ්හාවේ ගැටියට අහුවෙද්දී උප්පත්ති ඉන්ද්‍රියට තව ආයගමනව වහල් වෙනවා. වහල් වෙනවා කියන්නේ අර ඉන්ද්‍රිය මට්ටමට දිනු වෙච්ච ශ්‍රද්ධාව චෛතසික මට්ටමට පාස්සට අදලා ගන්නවා. ඉන්ද්‍රිය මට්ටමට දිනු කරගත්තේ සතිය චෛතසික මට්ටමට ඇදලා ගන්නවා පහළට. ඉන්ද්‍රිය මට්ටමට දිනු කරගත්තේ වීර්ය චෛතසික මට්ටමට ඇදලා ගන්නවා. ඉන්ද්‍රිය මට්ටමට දිනු කරගත්තේ සමාධිය චෛතසික මට්ටමට ඇදලා ගන්නවා. ඒ වගේම ඉන්ද්‍රිය මට්ටමකට දිනු කරගත්තේ ප්‍රඥාව චෛතසික මට්ටමේ ප්‍රඥාව බවට ගන්නවා. එතකොට ඉවරයි. මේක හැම මොහොතකම වෙන්න පුළුවන්. මේක තමයි අවධානය. මේ අවධානය මිදෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඉන්ද්‍රිය දියුණු වෙලා, ඉන්ද්‍රිය පහ දියුණු වෙලා, බල ධර්ම පහ දියුණු වෙලා, බොජ්ජංග හත දියුණු වෙලා, බොජ්ජංග සම වුණ කෙනා ශ්‍රාවකයාට විතරයි. එයා ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. ඒක ඉන්ද්‍රිය ධර්ම තිබිලා ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න තියෙන අය ඉන්නවා. බල ධර්ම දියුණු වෙලා ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න තියෙනත් ඉන්නවා. එහෙනම් මෙතන අවදාන. මෙතන තමන්ගේ මත ගන්න එපා. මොඩියා වගේ කමටහන වඩන්න. වැඩිම තුල ඉදිරියක් ලැබෙයි. එතකොට කාට හරි තමන්ගේ භාවනාවෙන් ඉස්සර ප්‍රණීත භාවනාවක් තේරිලා හරි සතුටෙන් කරපු එක නී එකපාර නීරසක තියෙනවා නම් එතන දියුණුව. ඒ දියුණුව කොතනද ආවේ? කොහෙන්ද ආවේ? අර ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න හදලා හැදීම තුල වෙන විපර්යාසයක් ඒක. ඒක තේරුම් ගත්තොත් ඒ කරපු විදිහටම වෙනස් නොකර භාවනා සිදු කරන්න. ඊට පස්සේ බල ධර්ම වලට ආපහු අර වැරද්ද වැරද්ද විදිහටම තියෙයි. ඒ වැරද්ද හරියන්නේ නැහැ. නමුත් කම්පා වෙන එක නැවතෙනවා. බලවතා කම්පා වෙන්නේ. දුබලයා කම්පා වෙනවා. ඉන්ද්‍රිය යතින් දුබලයි. බල ධර්ම බලවත්. ඊටත් වැඩිය බලවත් බොජ්ජං. එහෙනම් මේ චෛතසික පහමයි ඒ වෙස් මාරු වෙන්නේ. කමටහන තුලයි වෙස් මාරු වෙන්නේ. නැතුව උප්පත්ති ස්වરૂපිය මත නෙමෙයි. කමටහනේ සතිය පවත්වීම අනුයි පවතින මොහතකයි මේ වෙස් මාරුව සිදුවේ. නැතු ඉන්ද්‍රිය ධර්ම දිනු වෙච්ච කෙනාට බුදුන් වඳිනකොට ඉන්ද්‍රිය ධර්ම නැහැ. සතිපට්ඨානෙන් දිනුනාට. දන් දෙනකොට ඉන්ද්‍රිය ධර්ම නැහැ. සතිපට්ඨානේ වඩනකොට තියෙයි. ඒ වගේ හරි දේ අහලා ඉගෙනගෙන හරි දේ කරගෙන යන්න. එතකොට තමන්ට
තමාගේ භාවනාවේ ඉදිරි දියුණුව තමාටම මනින්න පුළුවන් මට්ටමක ඒ මනින්නේ උපත් ඉන්ද්‍රිය නෙමෙයි මනින්නේ ඒ දියුණු වෙන පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය මනිනමින්ම අනික් අය අනික් උපත් ඉන්ද්‍රිය කතාකාරයන්ට කියා දෙන්න හැකියාවක් තියෙන්න බෑ. මොකද උපත් ඉන්ද්‍රිය තුල තණ්හාව ලගින්. පංච ඉන්ද්‍රිය දියුණු වෙන තණ්හාවේ බලය අඩු වෙනවා. මේ අනුව තමයි දුක නැති තැනක් වෙන්කරන්න හැකියාව තියෙන්නේ. එතකොට උප්පත්ති ඉන්ද්‍රියයට නෙමෙයි සද්ධා සති විරිය සමාධි ප්‍රඥා ආදී දියුණු වෙච්චි ප්‍රබල වෙච්චි බල ගන්නකෝ මේ ඉන්ද්‍රිය පහටයි පංච ඉන්ද්‍රියටයි. ඉතින් ඒ හැකියාව ලබා ගැනීම තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්ගේ බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පින්වතුනුත් කවදා හරි බලාපොරොත්තු වෙන්නේ ඕකයි. කරගෙන යන භාවනාව දියුණුවීමේ මේ தත්ත්වේ ලබා ගැනීමට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අද දවසට අවසන් කරනවා. මොනවා හරි භාවනා සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න වෙනදා වගේම අද ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි.